මූලාසන රැල්ව මන්ත්‍රී මන්ත්‍රීතුමියනි මම පළමුවෙන් පටන් ගන්නවා අපේ මගේ හොඳම හිත මිත්‍ර අපි එකට හිටියේ කළුතර දිස්ත්‍රික්කයේ රෝහිත අබේගුණ වදන මහත්තයාගේ කතාවක් ඇසුරෙන් මොකද එතුමා විටින් විටම කිව්වා මිනිහෙක් වුණාම ආණ්ඩුවක් වුණාම කොණ්ඩක් තියෙන්න ඕනේ කොණ්ඩ ඇද වෙන්න විදියක් නැහැ පතෝල බණ්ඩක්ක වෙන්න එපයි කියලා මම එතුමාට කියන්න ඕනේ එතුමා අද සභාවේ මේ වෙලාව ආ ඉන්නවා එතුමා එනවා බොහොම ස්තුතියි මම එතුමාට කියන්න ඕනේ මත්තල ගුවන්තොටු පොළ විකුණනකොට මමයි එතුමයි එකට ගිහිල්ලා උද්ඝෝෂණය කරේ නැත්තම් නැහැ කියලා දැන් කියන්නේ අපි දෙන එකට උද්ඝෝෂණය කරා අපි කඳුළු ගෑස් කෑවා අපිට කුණු වතුර ගැහුවා අපි දෙන්න ගිහිල්ලා එක වැසි කිලිය හැංගුනේ එක වැසි කිලිය අපි දෙන්න ගිහිල්ලා හැංගුනේ අපි හැංගගෙනකොට මෙතුමා මොකද්ද කිව්වේ කුමාර අයියේ අපි ආපුවම මේක අපි ආපු ගමන්ම නැවත මේ ගන්න ඕනේ මේ ඉන්දියාවට දීලා තියෙන ගුවන් තොටුපළ. ඉතින් මං මීට වැඩි කතා කරන්නේ නැහැ. කොණ්ඩ තියෙන්නේ කාටද කියලා ජනතාව තේරුම් ගන්න. අනිත් එක තමයි මට සමා වෙන්න කිව්වට ඔබතුමා මගේ හොඳ මිත්‍රයා. අනිත් එක තමයි දැන් මේ තෙල්වල ගැන කතා කරනකොට මේ රටේ මුලින්ම තිබ්බ ඇමතුමා 1920 කාලේ නම් ෂෙල් මොබිල් ගෑස් එසෝ කැල්ටෙක්ස් මේවා කාටද අයිති තිබ්බේ ඔක්කොම සුද්දන්ට රම්පවුන් සුද්දන්ට තමයි මේ අයිති තිබ්බේ කවුද මේක පවර ගත්තේ මේක පවර ගත්තේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය 1962 සැප්තැම්බර් මාසේ 26 වෙනිදා එතුමා එතුමිය තමයි පරව පවර ගත්තේ සුද්දන් එක්ක රණ්ඩු කරලා ජීවිතේ පරදුවට තියලා එතුමියගේ ජීවිතේ නැති කරන්න පවා අරමුණු අරින වෙලාවේ එතුමිය මේක පවර ගත්තේ සුද්දන්ගෙන් මේක සුද්දන්ගෙන් පවර ගත්තේ ආපහු උන්ට දෙන්න නෙවෙයි උතර මතක තියාගන්න ඒගොල්ලන්ට දෙන්න නෙවෙයි මේක පවර ගත්තේ මේ රටේ ජනතාවට අනාගත පරපුරට අපේ දූ දරුවන්ට එහෙම නැතුව මේක ඉන්දියාවටවත් මේක ඇමරිකාවටවත් මේක නැත්තම් චීනයටවත් දෙන්න නෙවෙයි ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා මොකද ඒ කාලේ හිටපු ඇමතිවරයා වෙන කවුරුත් නෙවෙයි ඒ කාලේ හිටියේ මෛත්‍රීපාල සේනනායක මහත්තයා වෙළඳ ඇමතිවරයා සාහබ මේ මේක බාරව හිටපු කර්මාන්ත ඇමතිවරයා එතුමන්ලා තමයි මේක කරේ කවුද මේකේ මුලින්ම ගෙනාවේ පිරිපහදුව මේකට පිරිපහදුව ගෙනාවේ එදා බද්දුන් පියා ඩඩ්ලි සේනනායක මහත්තයා හොඳට මතක තියාගන්න එදා බද්දුන් පියා ඩඩ්ලි සේනනායක මහත්තයා අද බත් මිල නියම කරන පියා ඩඩ්ලි සිරිසේන මහත්තයා හරි ඒක නිසා හොඳට මතක තියාගන්න මේගොල්ලන් ඒ කොච්චර කැපවීම කරලාද මේ මන්ත්‍රීතුමා සම විනාඩි 2යි ඈ විනාඩි 2යි ඉතින් හත්තිලව්වේ මං කොයි කතා කරන්නේ මේක හරි බුදුම වැඩක් නේ ඉන්නලා ඉඳලා නැගිට්ටම විනාඩි 2යි නෝන හැම කරන්න එපා නෝන ඒවකට ඒ නිසා මේ පිරිපාදුව දැන් බලන්න අපි පෙට්‍රල් සෙට් කීයද මේකට ගියේ වියදම ඒ කාලේ ගිහිලා තියෙන්නේ ඉතාලම සුළු ගාණ ඩොලර් මිලියන 175යි සෙට් 175 කරන් දීන්නේ එතකොට ඩොලර් මිලියන බොහොම ලංකා ඩොලර් මිලි ඩොලර් නෙමෙයි ලංකාවේ රුපියල් මිලියන 175යි රුපියල් මිලියන 175 තමයි ගම්මන්පිල්ල මහත්තයා මේ පිරිපාදු හදලා තියෙන්නේ ඉතින් මේක නැති කරන්න එපා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි තෙල් ටැංකි ගැන මම කතා කරන්නේ නැහැ තෙල් ටැංකි අපිට ඕනේ නමුත් තෙල් ටැංකි දිගලා තියෙන්නේ උඟා තෙල් ටැංකි මාත් දිගලා බැලුවනේ මාතෝගේ හිටපු නියෝජ්‍ය අමතිවරයෙක්නේ මගේ ඊට බොසා තමයි ඇමතිතුමා තමයි මෙතන අපේ සුසිල් ප්‍රේම්ජාත් මහත්තයා හැබැයි මේක තව එකක් තියෙනවා මේක සදහටම දීලා නැහැ මේක සදහටම ඔබතුමා කිව්වා වගේ දීලා නැහැ මේක කාල පරිච්ඡේදයක් තියෙනවා ඒ කාල පරිච්ඡේදෙදි මේක අවසන් වෙනවා ඒ කාල පරිච්ඡේදේ තමුන් නාන්සේ දන්නවා එතකොට මම තමුන් නාන්සේ ඉල්ලා සිටින්නේ මොකුත් නැහැ 2002 වසරේ එක්සත් ජාතික පක්ෂය විසින් සංශෝධනය කරලාද පනත මගින් ඉන්දියානු ඔයිල් සමාගමට පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ආනයනය කර ගබඩා කර අලෙවි කිරීමට අවසර දීලා තියෙනවා ඒහෙත් ඒ වෙළඳ අවශ්‍යතාවය දීලා තියෙන්නේ සීමිත ප්‍රමාණයක් බොහොම සීමිත ප්‍රමාණයක් දීලා තියෙන්නේ නමුත් වර්තමානයේ පනත මගින්
ගොරතෙල් ඩීසල් පෙට්‍රල් භූමිතෙල් ආනයනය කිරීමට පිරිපහදුව පිරිපහදු කිරීමට ගබඩා කිරීමට බෙදා හැරීමට අලෙවි කිරීමට විදේශ සමාගමකට අවසර ලබා තිබෙනවා. නමුත් එනිසා මගේ වෙලාවද? ඔව් කතා කරන්න. මගේ වෙලාව මැඩම්. ඔව් කියන්නේ එතුමාට එතුමා පනත බලා නැහැ. ඔය අද සභාගත කරලා තියෙන පනත කිසි දෙයක් නැහැ. ඔය වෘත්තීය සමිතියේ මාධ්‍ය ඉදිරියේ කියලා කිව්ව කතාව කංජ තෙල් තෙල් සංස්ථාව ගැන එක වචනයක් මේ පනත නැහැ ගෞරව මන්ත්‍රීතුමා. ඒක බොරු වැරදි වැටීමක්. නෑ නෑ කාටවත් තෙල් සංස්ථාවට කිය දෙනවද? තෙල් සංස්ථාවට අත තියන්න නැවතුන නෑ නෑ තෙල් සංස්ථාව නෙවෙයි. පිරිපාදුව දෙනවද වෙන කාටවත්? කාටවත්ම දෙන්නේ නැහැ. ඉතින් කාටවත් දෙන්නේ නැත්නම් ඔන්න ඔබතුමා ඔබතුමා මම ඔබතුමා දන්නවනේ වචනේ දීපොත් වචනේ තියෙනවා. මම කතා කරන්න ඕනේ. ඔබතුමාට මම විශ්වාස නැද්ද? පිරිපාදුව දෙන්නේ නැත්නම් එච්චර ඒක තියෙන්න ඕනේ පිරිපාදුව අපිට. මොකද මේක රටේ මිනිසුන්ට තියෙන්න ඕනේ මේ පිරිපාදුව. මේක මේ එක එක්කෙනාට දීලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. තව ඉතින් මේ LNG දෙනවා කියුවා අපේ ගාමින් ලොකුගේ මහත්තයා රුපියල් 16ට. මම දැන් රුපියල් 16ට දෙන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. ඊට පස්සේ මම තව එකක් කියනවා මේක මම දැන් නවත්තන්න. තව එකක් තියෙනවා. මේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 40ක් හම්බ වෙනවා. විමත් දෙකට. ඒක බොහොම හොඳයි. මම ඒක අනුමත කරනවා ලක්ෂ 40 දෙන්න ඕන. නමුත් මේක දෙන්නේ දිනපු මන්ත්‍රීවරුන්ට විතරයි. අර ලයිස්තු ඉන්න අයට නෑ. ඉතින් ඒක හරි වැරදිනේ. ලයිස්තු විවස්ථාව අනුව නීතියානුකූලව ලයිස්තු වෙන මිනිහත් මන්ත්‍රී. දැන් මේකේ ඉන්නේ පත්කල මන්ත්‍රී මන්ත්‍රී නෙවෙයිද? දැන් මෙහි ඉන්නේ පත්කල මන්ත්‍රී මන්ත්‍රී නෙවෙයිද? එයාට 100ක් හම්බෙන්නේ නැද්ද? රුපියල් ලක්ෂ 100ක් හම්බෙන්නේ නැද්ද? ඇයි එහෙනම් මේ ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙන්නේ නැහැ. තමුන්නාන්සලා උතන නීතියට හම්බෙන්නේ නැහැ. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ඒ නිසා කරුණා කරලා මෙතන අපේ කළුතර දිස්ත්‍රික්කේ නායකතුමත් ඉන්නවම මගෙන් පස්සේ ආපු නායකතුමා ඔබතුමාටත් මම කියනවා මේක දෙන්න නැත්තම් මේක හෙන ගහන අපරාධයක් කියන එක අපේ කියන්න ඔයාගේ ලොක්කට බොහොම ස්තුතියි ලොක්කට කියන්න මේක දෙන්න කියලා මොකද මේක දුන්න නැත්තම් ඒ මිනිස්සු සාප කරනවා ඒ මිනිස්සු මන්ත්‍රීවරු වෙනුන් නෙවෙයි මන්ත්‍රීවරු ඒ මන්ත්‍රීවරුන්ටත් මේක දෙන්න කියලා ඉල්ලා සිටින්නේ මං නිහඬ බොහොම ගරු අනුර ප්‍රියදර්ශන යාපා විනාඩි 7ක කාලයක් තියෙනවා මුලාසනාරුණ මන්ත්‍රීතුමියනි ඉතාමත්ම වැදගත් පනතක් අද